ශාලදින්න වෙලාවට වෙනවා. එන්න සර්. එන්න 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 එන්න. දැන් ඉතින් අපේ කඩේ විවුර්ත කරන්නයි තියෙන්නේ. එන්න. ආ. ඇවිල්ලා මේ රිබන් එක කපන්නකො එච්චරයි තියෙන්නේ. ඒ. ඉන්ස්පෙක්ටර් සර්. ඔහෙලා වෙනුවට පුග්ග සෝමලා. එයාලද විවුර්ත කරන්නේ? ඔයාට තියෙන තැන මොකද්ද එතකොට? සුටින් මාටින් පුග්ග සෝමලට කියලා විවුර්ත කරන්නේ. ඔයා වයින් කරලා පුග්ග සෝමලට කියලා විවුර්ත කරන්න. සත පහකටවත් තොටින්නේ නැහැ දැන් ඔයාගේ නම්බුව. ඇත්තටම මේකමට ලොකු අව නම්බුව. මම දැම්ම ක්‍රියාත්මක වෙනවා. යන්න සර්. හැබැයි යාළට කපාරක් අහන්න තිබුණානේ. මොකද ඔයාටත් මේ නගරේ ගෞරවයක් තියෙනවනේ. නැද්ද? අපේ අම්මා සුටින් මාටින් ඕගොල්ලෝ පුණ්‍ය සෝමලට ආරාධනා කරලා තියෙනවා. මේකේ විවුර්තකේ වුණාට මට ආරාධනා කරේ නැහැ. ඇයි එහෙම කරන්නේ? ඉන්ස්පෙක්ටර් මහත්තයා ඔයා ඉදින් ලොකු නිලධාරියෙක් නේ කොහොමද? ඔයා ඉදින් කඩවල විවුර්ත කරන්නේ නැහනේ. ඔයාට කිව්වනම් ඔයා අනිවාර්යෙන් ගේන්ටි ගන්න. ඒක හින්දා තමයි අපි කොස්ටාබල් මහත්තයරු දෙන්නට එන්න කියලා කිව්වේ. නේ 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 නේ. විවුර්ත කරනවා මම. මොකද මිනිස්සු කියයි මෙච්චර ලොකු ඉන්ස්පෙක්ටර් කෙනෙක් නගරේ ඉඳද්දී කොස්ටාබල් දම්මලා විවුර්ත කරනවා කියන එක කොච්චර අවනම්බුවක්ද? ඔකේ ඔකේ සර් ඔයා ඇවිල්ලා විවුර්ත කරා නම් හරි. එන්න. ප්ලීස්. ඉන්ස්පෙක්ටර් මහත්තයා කැමති වුණා. ඉන්ස්පෙක්ටර් මහත්තයා කැමති වුණා. හරියට කවුන්ටර් එක කපන්න ඕනේ. ඔන්න කපුවා. මොකද මාජු ගෙනාපු රිබන් එක බලන් ඒක කැපෙන්නේ. අර ඉන්ස්පෙක්ටර් මාත්‍යා බලන් ඒක කරගන්න දරුව දඟලන. සූතියෝ යාමනේ මට කිව්වේ හොඳම ක්වොලිටි එකකින් තියෙන රිබන් එකක් අරන් එන්න කියලා. ඉතින් මම අරගෙන ආවා. කඩේ මුදලාලි මට කිව්වා බෝම්බයක් ගැහුවත් මේක කැඩෙන්නේ නැහැ කියලා. මේක මගේ ගෞරවය සම්බන්ධ ප්‍රශ්නයක්. මම මේක කපන්න බැරි නම් පොපුරෝල හරි දානවා කපන කොමාරි. අතුර කැඩුනා. එහෙනම් ඉතින් බෝම්බයක්වත් ගහනවා. බෝම්බෙකින් මේක විවුර්ත කරනවා. කරන්න හිතුනොත් බෝම්බෙකින් හරි ඕපනින් එක කරනවා. මාටියව සුටියව මම අතාරින්නේ නෑ. සෝරි සර්, වෙරි සෝරි. අද පසු වීමකින් වරද. මානව ධර්මතා අපෝ නිර්වචනය කරයි. දකුණේ මැඩම් සල්ලි මේ account එකට දාන්න හරිද? හොඳයි බොහොම ස්තුතියි. මේ එනිමි මාජිය වැඩේ නැගල යනවා පළවෙනි දවසේ මම හෝඩර් පිට හෝඩර් එනවා අපිට ඔන්නේ කියමයි. ඕකේ. දැන් ඉතින් එක ගාන්න අදාළ තැනට යයි. අපි යමු. මේ රිමෝට් එක වෛරස් සර් කෙනුයි ගන්න ගත්තේ. දැන් මේ රිමෝට් එකෙන් අර බඩු ටික බස්සනවා මට කැමති තැනකට. අර එන්න ඩ්‍රෝන යන්ත්‍රය. බස්සන්න බස්සන්න අනාරි මේක සම්පූර්ණ මිස් කරන්න. ඊට පස්සේ ඔක ඇතුළට ගාල් කැට දාන්න. ඉක්මනට ඉක්මනට. බල බල ඉන්නේ නැතුව ඉක්මනට දාන්න කොයි ගල් ටික. පළවෙනි ඩිලිවරි එකම අපිට තමයි ආවේ. දැන් නව නගර ගොඩාක් තාක්ෂණය අතින් දියුණු වෙලා. ඔය මොකක්ද මේ?
කුටියෝ මාටියෝ මං ඕගලන්ව අතාරින්නේ නැහැ. ඉන්නකෝ මං හොඳ වැඩක් කරන්නම්. ටියෝ මිනිස්සු මොනවදාර අරගෙන ඉන්නේ පේන විදියට නම් ගල් ටිකක් වගේ මොකද දීගොල්ල මෙහෙම අරන් ඉන්නේ මාජියෝ මොකක් හරි අවුලක් වෙලා තියෙනවා මේවද ඩිලිවරි කරන්නේ ඔහේ අපි මරන්නද ප්ලෑන් කරන්නේ කියනවා ඈ මේව තමුල්ලම තියාගන්න ඒ යෝ මින්නවා යන්න දෙන්න එපා අපි හරි බඩුනේ යව්වේ ඒව කොහොමද ගල් ගෙඩි බවට පත්තුනේ අනිවාර්යෙන් කාගේ හරි මේක පිටිපස්සේ කුමන්ත්‍රණයක් තියෙනවා කවුරු හරි ඊර්ෂ්‍යාකාරී කරපු වැඩක් මේක මේ සැරේ පෙට්ටිය ඇතුළට මම බහලා යනවා බලමු කොහොරා කවුද කියලා ආ මෙච්චර ලොකු පෙට්ටියක් මොකද්ද පෙට්ටියේ හිලුත් තියෙනවා මොකක් හරි අවුලක් තියෙනවා ආ මේකයි හොරේ මාටිම්මයි ඩිලිවරි බොක්ස් එක ඇතුලේ ඉන්නේ මොන මෝරගේ බඩටද යන්න ඕනේ කියලා ඔයාම තීරණය කරන්න ඕ එහෙනම් මේ කොහේක වැඩක් නේද ජෝන් මං ඔහෙව ඉතුරු කරන්න තේරුණාද මාව අතරින් නැතුව ඉන්න නම් ඔහේ බේරෙන්න බෑ ඉස්සෙල්ලා මේගොල්ලන්ගෙන් ඔයාව කවුද බේරගන්නේ කියලානේ බලන්න ඕනේ සූචිය ඉක්මනට මෙහාට එන්නකෝ මාව පෙට්ටියත් එක්ක මේ මෝරු ඉන්න දූපතකට වැටෙව්වා ඉක්මනට එන්නකෝ මාව බේරගන්න ජෝන් ඔහේ මෙහෙම දෙයක් කරුවේ ඇයි කියලා කියනවා මම ඔහෙට හොඳින් ඉන්න ඉඩ දෙන්නේ නැහැ මං ඔහෙට හොඳින් ඉන්න ඉඩ දෙන්නේ නැහැ අනේ මාටින් සහෝදරයා මොනවද කරන්නේ ඔච්චර කේන්ති ගත්තොත් ඔයාව පිච්චිලා යයනේ ඔතන කිදා 4 දෙන්න මම හරියයි හොඳ පාඩම උගන්නන්න හොඳ පාඩම උගන්නන්න අනේ සමාවෙන්න අනේ සමාවෙන්න මාටියෝ ඊට පස්සේ මං ඔයාගේ ඩ්‍රෝනයන් තෙත් එක්ක කවදාවත් සෙල්ලම් කරන්නේ නැහැ එනවා අනේ පා අනේ මෝරු ගොඩයි ඉන්ස්පෙක්ටර් සර් බේරගන්න අනේ මං බාර වෙන්නම් මාව හිරකුඩුවට දාන්න හැබැයි මේ මෝරුගේ මාව බේරගන්න අනේ කවුරුත් නැද්ද ඉන්ස්පෙක්ටර් මහත්තයා